දෝෂණය වංශාව නාස්ත්‍ය අක්ත්‍රමිකතා සහ කාරක්ෂමතාව ගැන රට ඇත්ත කියන ටෙලවිශෂන් ටෙලිවකය දැන්ෙවය. අදලියන්නේ දෙසිය විසි එක්වැනි ටෙලිවැකිය. අද පසුගිය ටෙලිවැකි සියල්ලේම මේ සාරාංශයක් ඉදිරිපත් කළොත් නිකං හොඳයි කියලා හිතනා. මොකද අදද කාපුදේ හෙට අමතක වෙන ජාතියක් නෙනේද ආන්න ඒ නිසා. සමහර විට මේ දැන් ඉඳලමඔේ ඇහෙන්න පටන් අරන්තියන සමහර කතා නිසා ඒවා මේ. පරණ කතා නමුත්තිතිං මතක් කර ගැනීම හරි වැදගත්වේ විනේද. මම මේ රට ගොඩගන්නවා. මම පෝලිම් නැති අද මම ගෑස් දුන්නා දැන් ඒ නිසා කුසගින්නේ කවුරුත් දුක්විඳින්නේ නෑ. ඔන්න මම දැන් IMFF ගන්න සියල්ල ලෑස්ති කලා. තව අවුරුදු දෙකක් විතර තමයි මේ දුකවිි ඉන්නවෙන්න එනේද. විස්සයි හතලිස් අටේදි අපි සංවර්ධිත රාජ්‍යයක් කරා ගමන් කරනවා. විස්සයි පණහෙදිී මම හරිත ආර්ථිකයක් හදනවා. දැන් කොහොම වුණත් මේ වෙනකොට ඇමරිකානු ඩො මිලියන? සයක විර ඔන්න විෙ චತ ku. ි ඉතුරු කරගත් අනේද කොහොම වනත් අපි නායනැති රටක් හදනා දැන් මේ වගේ කතා හෝගාල ඇහෙන්න ගත්තහමඔය අපත් සමහර රටවැසියන්ට උන් හිටිතැන් අමතක වෙලා මෙන්න හෝගාල රතිංයහෙම පත්තු කරන්ට පටන් ගන්නවානේද ඕ ඒකයි මේ අද ටෙලිවකයෙන් පරණ ටෙලිවැකි සයල්ලෙම සාරාංශයක් ඉදිරිපත් කරන්නට ඕනි කියලා තීරණය කළේ මොකද එහෙම ප්‍රතිඥ්ඥපත්තු කරන්නට තරන්නන් සතුටක් නැති මතක් කරන්නම අවශ්‍යයි හොඳේ එක්දහස් නවසය හතලිස් අටේ අපි නිදහස ලබනකොට අපේ රටට උඩින් හිටියේ ජපානයේ විතරයි මීට පෙර එක මතක් කරලා තියෙනවා. අපි මහබ්‍රිතා්‍යයට අතීකැන්නේෙ ඔය අපිියෝ යටත් කරගෙන හිටියේ සුද්ධටත් නයදීලා තියෙනවා ඇැබැයි සුද්ධය නෑපහු අපිට ගෙවල තියෙනවා හොන්දේ අපට නිදහස ලැබෙනකොට ඒ කියන්නේ ඔය එක්දහස් නවසය හතලිස් සටේදී ශ්‍රී ලංකාවේ වන ගහනය එකැනි වනාන්තර ප්‍රමාණය සියට හැට හයක් තිබිලා තියෙනවා. නිදහස ලැබිලා වසර හැත්ත පහයි ගෙවුණේ අපේ වන ගහනේ එකන අපේ වනන්තර්වල් ප්‍රමාණය දැන් තියෙන්නේ සීයට විසිහතරකටත් අඩුවෙන්. හරිද තැන් සුද්ධ පරිස්සං කරලා දීලගිය සියට හැටහයක් වෙච්චි වනාන්තරටිකවත් රැකගන්ට බැරිවුණු උජාතියක් අපි. ඒයන්නේ ගස්්ටිකත් කපලා විකුණල දාලා ඇ? මනේද ඕුනේ විකෝනමික්ෂඥ්‍යායම තමයි ක්‍රියාත්මක කරලා තියන්නේ. අපේ රටේ මුලින්ම භාවිත කරලා තියන්නේ කැනෙේ ව්‍යවහාර මුදල් ඒකකය කහපාන. ඒ භාවිතකරලා තියන්නේ ඔය අනුරාධ පුර යුගේද. ැ පසුව ඉතින් බ්‍රතාානයන්ට මේ අපි අත්තෙලා හිටියයනෙතකොට බ්‍රතාානයන් රටපාලනය කළ කාලේ ස්ටර්ලිම් පවුන් සහ ඉන්දිය රුපියලත් ඉතිං අපි යොදාගෙන තිබෙනවා. දැ නිදහසින් පසුව තමයි අපි ඔයමි ඇමරිකානු ඩොලරේ තෝරගත්තේ හොදේ එදා ඉඳල්ලා අපි නයගෙවන්න නයගන්න රටක් බවට පත්වනා මොකදද නයගෙවන්න නයගන්න රටක් බවට පත්වනා. නිල වාර්තාවට අනුව ඉදහසනමසි හත්තෑාවේ සල කළ බැලුවොත් එක් දහස් නවසය හැත්ත හේදි විතර ඩොලරේ අගේ තිබිලතින්නේ රුපියල් අටයි සත අසුවකට හොඳේ රුපියල් අටයි සතාසූවායි. දැන් අද ඒ කියන්නේ විස්්සයි විසිතුනේදී. නිදහස ලබල හැත්ත පහයි. ඩොලරයක් වෙනුවෙන් රුපියල් තුන් සිය හැටක්. තුන් සේ හැත්තෑවක් විතර ගෙවන්ට වෙලා. අරිද එක්දහස් නමසය හතලිස් අටේ නිදහස ලබනවිට සුද්ධ අපට ඉතා හොඳ බහන්්ඩ ප්‍රවාහන සේවාවක්ං ඉතිරිකර ලගියා. ඒ තමයි දුම්රිය. නිදහසින් පසු එය මගේ ප්‍රවාහනය දක්වා දියුණු වනාා නැත්තනෑනෙවෙයි හොඳේ ඒත් අද අප යැපෙන්නේ ඉන්දිය හෝ චීන බලවේග කට්ටල මත. එක් දහස් නවසේ හතලි සටේදී අප නිදහස ලබන විට අපට උඩින් හිටිය ජපානය කියලා කිවනේ නේද. දැවබටක මතක් කලාන අද ජපානය ප කිලෝමීටර තුන් සය විශසක විතර වේගෙන් දුවන උවිදුලි දුම්්‍රිය බුලට්‍රේන් හදද්දි අපිතාම සිල්පර කොටන් උඩ ඇද ඇද ඉන්න වහොන්දේ නිදහසට පෙර අපේ රටේ රන් සංචිත. අපේ විදේශ සංචිත ගැන හොයලා බලද්දි දෙවියනේ. නිදහසින් වසර හැත්තෑ පහක්ගේ තැන මේ මජර දේශපාලලක්නින් අපේ රට කාපු හැටි කියලා හෝස් ගාල පපුුව පත්වෙන්නේ නැති යම් අයෙක් ඉන්නවනම් ඒකා මේ මහපොළුවේපදුුණු මිනිසෙක්ෙන්ට බෑ හොඳේ ඒත් තරමටටම දුකහිතෙනවා නිදහසින් හැත්තෑ පස් වසර්කට පසු රටේ නායකට කියන්ට වනේ මොකක්ද මම අද අපේ විදෙශ සංචිත ප්‍රමාණය ඇමෙරිකා. ඩොල මිලියන පන්සීයක් දක්වා ඉහළදා ගත්ත කියලා දන්නවාද ඇමරිකානු ඩොල මිලියන පන්සය මොනවද කරන්ට පුළුවන් කියලා තෙල් නැව් පහක් විතරයි ගන්ට පුළුවන් හොඳේ මොන විදෙශ සංචිතයක් දනේද ලැජජයි අපට තිබුණු රන් සංචිත කිලෝ හත ලිහක් විතර ඔය පහුගේ කාලේ සැරෙන් සැරට විකුල්ල දැම්ම. හර්ද ජපානය බුල් දුම්රිය දුහත්දේ අපි පිල්ලි පනින නියමිත වෙලාවට දවා ගන්ට බැරි නිතර උදේ හවස අවලගු වෙන ද දුම්රිය එක්ක ඇ කරේ බෙල්ලි එල්ලිල තමයි අදත් ගෙදර යන්නේ වැඩටට එන්නෙ නේද. ඒකන ඇත්ත දැඟතින් ඇයි මෙහෙම වුණේ. තෙල්නැව් පහක්ගන්න තරංවත් අපට පිදෙස් සංචිත නැති රටක් බවට පත්තුනේ ඇයි ඇයි දන්නවද. හොරකම වංචාව දූෂණය සහන් නාස්තිය. හෙම නැතු ඔය මේ සිරියාවට තුර් කියයට වගේ මේ බූමිකම්ප ඇවිල්ලහමනවෙවයි හොඳේ ජපානයට වගේ ගිනිකන්දුු සුනාමි ඇවිල්ලත් නෙ මෙ හොන්දේ හොරා කාලමයි. ඔවු ඒක තමයි ටෙලිවවැකි දෙසිිය විසි එකක් පුරා මේතා කල්කිව සාරාංශේ හැබැයි පුදුමේ කියන්නේ හොරාකාපු උන්ට දන්ඩුවම් නැති. හොරාකාපු උන්දලගෙන් යළි ඒ හොරාකාපු පුද්ධානය අයකරගන්ට කිසිදු සැලස්මක් අදද වෙනකං පේනතෙක් මානයක නැති රටක් කියලනං කියන්ටම අවශ්‍යයි ඔන්න අද දෙසිිය විසියක අවසන් කරන්නේ ටෙලිවැකි දෙසිිය විසියකේම සාරංශය. ਮਾਤਾ ਕਰਲਾ ਹੁੰਦੇ